මේ හෝමියපති මොකද කියලා තමයි දැන් කියලා දෙන්නේ. එතකොට මේ හෝමියපති කියලා කියන්නේ ස්පිරිචුවල් මෙඩිසින්. ආධ්‍යාත්මික බෙහෙත් නේ. දැන් මේ ලෝකේ තියෙන අනිත් බෙහෙතල් කිමිකල් මෙඩිසින් එහෙම නැත්නම් මැටීරියල් මෙඩිසින්. කිමිකල් ලෝ මැටීරියල්. ඒ කියන්නේ අපේ බොඩි එකට තමයි ඒ වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ ලැබ් එකේ ටෙස්ට් කරෝදින් ඒකේ 90ක් තියෙනවා. මොනහරි ද්‍රව්‍ය 90ක් තියෙනවා. ඒ කියන්නේ පැනඩෝල් කොරෝනා මෙඩිකල් එකේ ලැබ් එකේ ටෙස්ට් කරොත් කිමිකල් රසායන ද්‍රව්‍ය 90ක් තියෙනවා. එහෙම නැත්නම් කසාය එහෙම නැත්නම් මොනහරි ලුණු හැම දෙයකම ගත්තොත් කුඩු කරලා අරගෙන බලුවොත් ඒකේ යම්කිසි ද්‍රව්‍යයක් තියෙනවා. මොකක් හරි රසායන ද්‍රව්‍ය සංයුතියක් තියෙනවා. ඉතින් අරව කිමිකල් මේවා සබදාහම් තමයි ඒ උනාට මැටීරියල්. අපේ ඇඟේ බොඩි ලෙවල් එකකින් තමයි වැඩ කරන්නේ. නමුත් මේක ස්පිරිචුවල් ලෙවල් එකකින්. ඒකයි පුදුම. කාටවත් හිතාගන්න බෑ මොකද මේ ස්පිරිචුවල් මෙඩිසින් කියලා කියන්නේ. අපි හැදලා දෙනවා කය මනස අධ්‍යාත්මික කියලා තුනකින්. කය මනස අධ්‍යාත්මික කියලා තුනකින් හැදුනම මේ ඒ කියන්නේ අපේ අධ්‍යාත්මික තලය තමයි මේක වැඩ කරන්නේ. අනිත් ඒවා වැඩ කරන්නේ බොඩි ලෙවල් එකට. ඒ වගේම මේ බෙහෙත් කියන බොඩි ලෙවල් එකට වැඩ කරනවා, මනස ලෙවල් එකට වැඩ කරනවා, අධ්‍යාත්මික තලයේ මේ තුනටම වැඩ කරන්න බෙහෙත් තියෙනවා. ඒක ඒ පුද්ගලයාට අනුව. දැන් අපි බොඩි ලෙවල් එකට දෙනවද, ඒ තුනටම කම්බයින් කරලා දෙනවද, දෙකකට දෙනවද, මොන මට්ටමෙන් දෙනවද කියලා අපි තීරණය කළා. බෙහෙත් දෙන දැන් ඩයබටිස් හැදුනොත් ඒක අග්නාශය හදන්න බෙහෙත් දෙන. ඒකට බොඩි ලෙවල් එකකින් දෙනවා. ඊළඟට මනසෙල් මානසික රෝග මනස ලෙවල් එකකින් දෙනවා. අධ්‍යාත්මික ඒ තුනම සමානලට එහෙම කම්බයින් කරලා දෙන්නේ. කොහොමද මගේ බෙහෙත් ඒ තුනම කම්බයින් වෙන්න දෙන්නේ? එතකොට ඒ පුද්ගලයා පුදුම විදිහට හැඩවෙලා පාට වැටිලා මනසෙන් හරි ගිහිල්ලා මන් මේ භූත පෙරේත ඇඟට වින්ගලා තියෙනවා. ඒ කටියත් ඉවත් වෙලා කියලා ඇඟේ ඕරායක ශක්තිමත් වෙලා ඇස්සා කටවා තිබුණා ඉවත් ඉවත් වෙලා ඔය ඇඟේ ලේ නැති වාසියට කලු ගිහිල්ලා ඇඟපත මහතර තියෙනවා නම් ඇඟපත ගන්නට ඇවිල්ලා කොණ්ඩේ අනේව නැවතිලා එනවා. ඇඟේ පටක හැදෙනවා. ඊට පස්සේ ඇටකටු පේශි බ්ලඩ් ස්නායු ඔක්කොම හැදෙනවා. හරි පෝෂණීය විදිහට මගේ බෙහෙත් වලට මම අන්තර්ගත කරලා තියෙනවා ඒ ඔක්කොම හැදෙන්න. එහෙම තමයි. හොඳයි. ඒකයි. ඒ වගේම හෝමියපති ගැන කියන්න ඕනේ මේ බටහිර ජර්මනි MD ડોක්ටර් කෙනෙක් බටහිර දොස්තර කෙනෙක් ඉහළට ගිහගත්තු. එයා තමයි මේ හෝමියපති හොයාගත්තේ අවුරුදු 250ක් ඉස්සෙල්ලා. මොකද එයා හොයාගත්තේ මේ බටහිර බෙහෙත් වල සිස්ටම් එක තමයි මේක කෑල්ලක් කපනවා, එහෙම නැත්නම් ක්‍රීම් එකක් ගාලා යටට ගහනවා, මේ කිමිකල් දාලා පිළිකවන්නම් රේඩියේෂන් නල්ලනවා, ඒ වගේ නිකන් වටේට කරුණ මිසක් ඇත්තටම ආපු කෝස් එකට, ඒ කියන්නේ ඒකේ ආපු හේතුවට නෙමෙයි, මේ එෆෙක්ට් එකට, එයින් ආපු ප්‍රතිඵලයට තමයි මොන හරි කරන්නේ. ඉතින් මේක කරන්නේ හේතුවට. ඉතින් ඒ වගේ දැන් බුදුදහම උනත් කරන්නේ හේතුවටනේ. හේතුඵලවාදී කියලා ඵලයට වැඩ කරලා වැඩ නැහැ. ඉතින් නමුත් ඒ බටහිර දොස්තරත් එයා හිතුවේ ඇයි මේ 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 ඵලයකට බෙහෙත් කරන්නේ? හේතුවට තමයි බෙහෙත් කරන්න ඕන කියලා මනුස්සයා. හේතුව සබඳහම් විතර සම්පූර්ණයෙන් හොඳ කරන්න තමයි මේ මනුස්සයා මේක හොයාගත්තේ. හරිද? ඒක හරි වාසනාවක්. ඉතින් ඇත්තම කියනවා ලංකාවේ ෆයිනියෝ හොම්පති ડોක්ටර් කෙනෙක් ඉතින් ලංකාවට මම හොම්පති කෙනාපු කෙනෙක් මගේ තාත්තා. අර පින්තූරේ ඉන්නවා. ඔව් මම එතන තිබුණා. සහ ජර්මනි ආරක ඒ කාලේ තමයි තියෙන්නේ. ඉතින් ඔකත් කියන්න ඕනේ. ඉතින් ඒ වගේම මම හොම්පති ඉගෙන ගත්තා. ඊට පස්සේ පේරාදෙනි කැම්පස් ගියා, කලම් කැම්පස් ගියා. ඊට පස්සේ මම ડોක්ටරේට් එකට මේ කන්කරින් කැන්සර් කියන මේ පොත ලිව්වා, මේ තීසීස් එකට. හරිනේ? මේ කන්කරින් කැන්සර් කියන පොත එහෙම ලිව්වා. ඊට පස්සේ මම පිළිකා ප්‍රතිකාර කළ පිළිකා රිසර්ච් එකක් එහෙම කරන්නේ. මේ MRI එකත් එක්ක මම කරපු රිසර්ච් එක. මේක ප්‍රිවෙන්ෂන් ඔෆ් කියන්නේ පිළිකා ඩිසීසස් කියලා මෙහෙම මම කරපු පිළිකා අරගෙන බට් මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ මම පර්යේෂණයක් කරා. හොඳේ. ඒ වගේ මම පොත් හටක් ලියලා තියෙනවා මානසික රෝග ගැන. අරගෙන ඒක ඔය මම හැමතේ ඉගෙන ගන්න තමයි මානසික රෝග. මානසික ඉඳලාම ළඩවල එන්නේ කොහොමද කියන එක ඉගෙනගෙන තමයි මම ආද ප්‍රතිකාර කරන්නේ. ඒක නිසා තමයි සාර්ථක විදිහට මේ මිනිස්සුෙක් මෙතන වාඩි වුණාම සම්පූර්ණ සියලු සිම්ටම්ස් අරගෙන සුවපත් වුණා. හොඳයි. සන්තෝෂයි ඉගෙන. හොඳේ. ඒක දැක්කම ඔව් මහන්සියල ඉගෙන ගත්තා. මොකද හරියට ඉගෙන ගත්තා අපි වැඩක් කරන්න ඕනේ. හොඳේ. මම නෑ මම ඉස්සෙල්ලා මේ පුරුදු මාතර තාත්තා එතන හිටියේ. ඊට පස්සේ කොහොවල හිටියා. ඊට පස්සේ දැන් මම අද බතර මුල්ලේ. ඒ වගේ තමයි. මොකද මම මේ පේරාදෙනි කැම්පස් එකේ කළා. මම හිටියා. ඊට පස්සේ කොළඹ කැම්පස් එකේ MSc කරා, ડોක්ටරේට් එක කරා, බ්‍රිටිෂ් ඉන්ස්ටිටියුට් ඔෆ් හොමියෝපති. අර තියෙන මයි සහතිකය තියෙන්නේ. ඔව් ඉතින් ඔන්න විදිහට තියෙනවා. හරිනේ ඉගෙනගෙන ආගන්න බෑ ડોක්ටර්. අපි දැන් ලෝකෙටම සම්පතක්. සතුටුයි. ඉතින් මෙහෙමනේ. එතකොට මේ දැන් මේවා ස්පිරිචුවල් මෙඩිසින් කියලා කියන්නේ මේකයි.
දැන් බෙහෙත අරගෙන මෙඩිසිනල් මැටීරියල් එක අපි ගමු පැනඩෝල් කෝරම් පැනිකෝල් එහෙම නැත්නම් කසායක් මොකක් හරි අරගෙන අපි තනුක කරගෙන යන ක්‍රමක්‍රමයෙන් තනුක කරන ගමන් හැම පාරකම කම්පණයකට භාජනය කරනවා. කම්පණයකට භාජනය කරනකොට අර මෙඩිසිනල් මැටීරියල් එකේ තියෙන එනර්ජි එක මේකට ට්‍රාන්ස්ෆර් වෙනවා, මාරු වෙනවා. ෆොටෝකොපියක් කරනවා වගේ ගලවා දිනවා මෙහෙම. හරිද? ඒක තමයි ඔගේ මූල ධර්මය. එහෙම වෙනවා. එහෙනම් පළවෙනි 1x කියලා එක පොඩි කොටසක් ලීටර් එකක් කරා. මෙහෙම කොටසක් දියකලා එහෙම කරා. ඒකට 1x කියලා නම් කරා. ඒ 1x වුණා. ඊට පස්සේ ඒකෙන් තව මිලීටර් එකක් ගන්න තව මිලීටර්. නම් ඒක දියකලා ඒක මෙහෙම කරා 2x කිව්වා. ඒකෙන් තව අරගෙන මෙහෙම ගන්න 3x කිව්වා. මෙහෙම මෙහෙම 12ක් විතර යනකොට මෙහෙම තනුක වෙලා. දැන් හිතන්නකොත් ඒකක් කරා මතුර ටික දියකනවා. ආයි තව ඒක අරගෙන තව ටික දියකනවා. ඒත් ඒ පොඩ්ඩ අරගෙන තව ටික දියකනින් මෙහෙම යනකොට මොකුත් නැහැ නේ අන්තිමට. මේ 12ක් විතර යනකොට මොකුත් නැහැ. මොකුත් නැහැ නමුත් මේ හැවපාරකම කම්පණයකට වාජනය කරනවා. කම්පණයකට වාජනය කරනකොට අර ඒකේ තියෙන එනර්ජි එක මේකට වදිනවා. ඉතින් අන්තිමට දැන් යාට 100 200ත් යනවා. අර එනර්ජි එක දැන් අපි ගත්තා. ඒකේ ශක්තිය ගත්තේ දැන් මේකේ තියෙන ශක්තියක් තියෙනවා. දැන් තේ වතුර එකේ ශක්තියක් තියෙනවා. අපි ඒක ගත්තා වේගට. එහෙම දෙයක් තමයි. ඊට පස්සේ දැන් මේ වගේ හැම දෙයකටම බෙහෙත් ද්‍රව්‍ය තියෙනවා. ඒවයි කොයි විදිහට තමයි කරගෙන යන්නේ. ඒකම කරගෙන ගිහිල්ලා එක එක අපි තියෙනවා පොටෙන්සි. සිය පොටෙන්සි, ගොලයි පොටෙන්සි, එකේ පොටෙන්සි. දැන් මේ මෙහා මේ හැරි අණු තියෙන ඒවයි ඇඟට හරියන්නේ, බොඩි එකට හරියන්නේ දෙන්න පුළුවන් මැටීරියල්. අර එහාට ගියපස්සේ 100 200 මිලියන් ගණන් දීපේව තියෙන ඒවා මනසට අධ්‍යාත්මයටම කියලා. දැන් කය මනස අධ්‍යාත්මය කියලා තුනක් දැන් අපි ගත්තොත් එහෙම මෙහෙම කය මනස අධ්‍යාත්මය කියලා අපි බොඩි එක මෙහෙම තියෙනවනේ අපේ ජීවිතේ කය මනස අධ්‍යාත්මය කියලා මට්ටම් තුනක් තියෙනවා. ඉතින් අධ්‍යාත්මික මට්ටම දක්වා යන බෙහෙත් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ විදිහට තියෙනවා. ඉතින් ඒකයි මේකට ස්පිරිචුවල් මෙඩිසින් කියලා කියන්නේ. හරිනේ? ඉතින් දැන් තේරුණානේ මේක මේ තියරි තියෙන නිසා කිසිම කිමිකල් රසායන ද්‍රව්‍ය ගොඩක් දාගන්නේ නැහැ අපි ඒකට. ඒකට රසායන ද්‍රව්‍ය ගොඩක් දාගන්නේ නැහැ. හරි. සෝබා දහම් විදිහට හුද වෙනවා සහ ජෙනටිකල් ඩිසෝඩර්ස් හොඳට දැන් තව ටිකක් කියනවා මේ අද ඔටිසම් නෙමෙයි කවුද ඩවුන් සින්ඩ්‍රෝම් හොඳ වෙච්ච දරුවෙක්. දැන් හොඳ වෙච්ච කියන්නේ මාසෙකට පස්සේ එන්නේ. දැන් එයා කියයි මේ දැන් මම එනවා කියලා මට අද කිව්වා. මම මේනකන් ඉන්නේ අවුත් කොහොමද එයාගේ අද රෙකෝඩින් එකක් ගන්නවා. මාසෙකට පස්සේ තැනේ නෝ දාලා කියලා දරුවා. පොඩක් කතා කරගෙන පොඩක් කතා කරන ඔලුව අරගෙන මේකයි නිකන් මේ මොකද මාසෙන් මාසෙට ඊළඟ මාසෙ තව ටිකක් ඊළඟ මාසෙ ඩවුන් සින්ඩ්‍රෝම් මේලොක කොහේවකට ඇමරිකාවේ කියකට හොඳ ගන්න බෑ. WHO ගේ කියලා තියෙන ජෙනටිකල් ජාන වලින් අපලේට වල කිසිසේත්ම හොඳ ගන්න බෑ කියලා. එහෙම කිව්වට පස්සේ දැන් මිනිස්සු අඬනවා එනවා මෙතෙන්ට මම දෙනවා මේ මේ ස්පිරිචුවල් මෙඩිසින් නිසා කර්ම රෝග පව කර්මයක් කැපිලා යන ජාන DNA ඒක පව වෙනස් වෙලා හොඳ වෙනවා. ඩවුන් සින්ඩ්‍රෝම් කියන්නේ ජාන තුනක් තියෙනවා. සාමාන්‍ය මනුස්සකගේ ජාන දෙකයි තියෙන්නේ. සෛලක. DNA අනුව අරගලගේ ආරෝග්‍යය. ඉතින් ඒව පව වෙනස් වෙලා මූණ පව වෙනස් වෙලා හොඳ වෙනවා. හරි සන්තෝෂයි. අහන්න සතුටුයි අහන්න දන්නේත් නැහැ. බුදු දහමේ මොකද්ද තියෙන්නේ? බුද්ධ ධර්මයේ කියන්නේ ඒ වගේ යන දෙයක් මේක. ලෝකෙට හැංගිලා තියෙන්නේ. මේ මනුස්සයා මේ ජර්මනි හොයාගත්ත මිනිහා මරන්න හදලා තියෙනවා. ඩ්‍රග් කම්පනිස් මාෆියා කියලා තියෙනනේ ලෝකේ. ඒගොල්ලන්ගේ ඩ්‍රග්ස් මේව කරන්න බෑනේ. මේ වගේ ධර්මයක් ගියොත් ලෝකෙට ඒ මිනිහා මරන්න හදලා. ඒ ට්‍රාන්ස්ෆර් පැනලා කියලා යන්තම් ජීවත් වෙලා තියෙන නමුත් ඒ වෙනකොට අද අනකොට ජර්මනි මේ රජපෞල ඒගොල්ලන් ගන්නේ මේ මේ රෝයල් ලන්ඩන් හොස්පිටල් කියලා තියෙනවා. ඒකේ තියෙන්නේ මේ ඒ රජපෞල ඒගොල්ලන් මේ මේව ගන්න ලංකාවේ නෑ. නෑ නෑ රටවල් කියන්නේ තියෙනවා මේ ඉන්දියාවේ තියෙනවා තව ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන් ඒ වගේ තව මේ ඇමරිකාවේ වගේ රටවල් වල තියෙන නෑ නෑ ලංකාවේ තමයි එහෙම ගැන හිතන්න බෑ. ඔව් ඉන්දියාවේ තමයි දැන් ඔය අවුරුදු 4ක 5ක් අවුරුදු 5ක විතර ඒවා තියෙනවා. ඉතින් ගිහිල්ලා වෙනම කරන්න ඕනේ කියලා. ඉතින් ඒකයි හොඳයි. එතකොට ඔයාට ඉගෙන ගන්න කැමති නම් මම පස්සේ යමු ගන්න. හරිනේ? ඒකන පස්සේ කතා කරමු. එතකොට මේ ඉතින් ඒ වගේ ඇත්තටම මිනිස්සු ඉගෙන ගන්න ඕන හරිම හොඳයි. මේ දේ ඇත්තටම වැඩි ඉගෙන ගන්න ඕනේ. එංගලන්තේ MBBS ડોක්ටර්ස් තමයි ස්පෙෂලිටි එකට මේ හෝමියෝපති ඉගෙන ගන්නේ රොයල් ලන්ඩන් හොස්පිටල් එකේ කියලා. ඒගොල්ලන් තමයි රජපෞලට බෙහෙත් කරන්නේ. මම දෙනවා මේ බෙහෙත් මේ මල් වලින් හතර බෙහෙතක් දෙනවනේ මේක පාවර් ෆ්ලවර් කියලා. මේක මේ මේක මේ හරිම දුන්න හැටි විනාඩි 5න් මිනිස්සු රෙකෝඩ් කරලා යනවා. මම දෙන්නම් ගන්න උදා. මේක ගන්නකො. හිතලා ගන්න.
උගලන්ට දෙන්න බැරි නෑ ඉස්සෙල්ලා ඇවිල්ලා සෝරි අකයි අරගෙන මම ලගයි අරගෙන ඩාඩි පහක් යනකොට ඔලුව කැක්කුම් ගියා මහන්සි ගියා මල පිපුණ වගේ සුදු වෙනවා පාට වැටෙනවා කොණ්ඩ වෙනවා මාරු පුදු දේවල් වෙන්නේ මේකෙන් රුචිකාරම බේත් මම ඕවා තමයි දෙන්නේ ඊළඟ මම මගේ දෙන බේතන යටකටු පේශි බ්ලඩ් ස්නායු ඔක්කොම හැදෙන මනුෂ්‍ය ගොඩ නැගෙනවා එතන ඉඳලා ටාගට් කළේ මනුස්සයෙක් ලෙඩේ මොකද ඇගේ ලෙඩත් මනුස්සෙ ලෙඩත් භූත රෝගයක් දැහි විදියට ඊට අදාළව බේත් ටික හදලා දෙනවා සුවපත් ඉතින් ඒකයි මේ ඒක නිසා තමයි ඔය මේ මගේ YouTube channel එකේ ඔය 1500ක් විතර මිනිස්සු ලියලා තියෙන මේ ඒ කියන්නේ මේ කැමරාව අරගෙන වීඩියෝ කරලා දාපුවා ඊට ඉස්සෙල්ලා මම 2010 වසරේ ඉඳලා මම කරපුවා තමයි අර 10000ක් විතර රත්න ලියලා තියෙන්නේ අර ලියලා තියෙන්නේ අතින් ලියපුවා ඒවා ඒ වගේ මේ රෙකෝඩ්ස් තියෙනවා රෙකෝඩ් සියාගෙන ඉන්නේ මොකද මිනිස්සු දන්නේ නැහැනේ මේ බෙහෙත් ක්‍රමය ගැන ඒක නිසා කෙනෙකුට බලන්න මේ හදවතින් ලියපු බොරුවට කරපුවා නෙවෙයිනේ හදවතින් කරපු ඒවා හොඳේ හා ඉතින් ඒකයි දැන් මේකම කියලා දුන්නානේ හෝමියෝපති මොකද කියලා ඊට පස්සේ මම කියලා දෙන්න කැමතියි මේ පොඩ්ඩක් මේ මනස කොහොමද අපිට බලපාන්නේ කියලා හරිද දැන් මේක කියනවා දැන් මම එක්කට අල්ලගෙන මේ මනස කොහොමද බලපාන්නේ කියනවා දැන් මෙහෙම ගත්තොත් හරිනේ මේව මනස ගත්තොත් මේක උඩු හිත මේක යටි හිත හරිනේ උඩු හිතට මෙහෙම මෙහෙම මේ පංචේන්ද්‍රිය සම්බන්ධ වෙනවා. උඩු හිතර මේ පංචේන්ද්‍රිය සම්බන්ධ වෙනවා මේ යටි හිත. යටි හිත 80% අතර උඩු හිත 112% අතර. හරිද? මේ කියන්නේ අස්කන් නාස මේ පංචේන්ද්‍රිය මේකට සම්බන්ධයි. මේකෙන් එක එක දේවල් අපි ගන්නවානේ. ඒක මේකේ රෙකෝඩ් වෙනවා. ඒක මෙහිම රෙකෝඩ් වෙනවා. ගියාත්මෙන් ආපුවත් මෙහෙම මෙහෙම ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට අපි චූටි කාලේ මෙහෙම යන්තම් ඇඳලා තියෙන්නේ. මේක අවුරුදු 19 වෙනකම් තමයි මෙච්චර හැදෙන්නේ. චූටි කාලේ මම මගේ පොඩි දයක් ගියොත් මේ යන්නේ ෆයිල්ස් ලොකුවට. මොනවද මේ? ලෝභ දෝෂ මොහෝ එහෙම නැත්නම් නෙගටිව් ෆයිල්ස්. ඉතින් මම පොඩි වෙනවා වගේ හිත ඇතුළ තැම්පත් කළා. එන්නේ මේවා හොඳේ. මේවා හිත ඇතුළ තියෙනවා. මේවා පිරුණාට පස්සේ තමයි මේවා නරක හෝමෝන්ස් හදනවා. කෝටිසෝල් කියලා. ඒ කෝටිසෝල් එක හැම එකෙම කෝටිසෝල් කියන්නේ නරක හෝමෝන් හැදিলা. ඒකෙන් තමයි නොයෙක් ලෙඩ වල හැදෙන මානසික රෝග, උද රෝගද, පිළිකා ආතර ඇති සමේ රෝග, හැබැයි ගන්න මේ හැම දෙයක් කායික මානසික ආධ්‍යාත්මික මේ තුනේම ඒවා එන්න පුළුවන්. හොරා එක පවා නැති වෙලා යනකොට තව නරක දේවල් එන්න පුළුවන්. හරිනේ තේරෙනවනේ එතකොට මේ විදිහට එනවා දැන් බටහිර කරන්නේ මේක කිමිකල් එකක් ගන්නවා මේක කපනවා මෙහෙම ගාලා අතුරට දානවා මොකක් හරි මේ වටේට මේ එන දෙයට විතරනේ කරන්නේ මේක ඇතුළතේ එහෙමමයි මේ මුල තියෙනවා මේ මුල තියෙද්දි අර කොළ ටික කපනවා ආයි එනවා මේ වගේ එහෙම නැත්නම් මේක යටට ගැව්වොත් මේකෙන් ගිහිල්ලා මේකෙන් එනවා මේ වගේ තමයි හරිනේ ඉතින් දැන් මේකේ කරන්නේ දැන් මගේ විශේෂ බේත් හදලා තියෙන මේ කෝටිසෝල් කපන්න ඒක තමයි මාසෙ දින අර පිටි වර්ගයක් දෙන්නේ ඒ ඒකට මේ කෝටිසෝල් මේ ගුලිය කපන ඇතුලේ එන අරක දෙන්න එතකොට ඊළඟට මම දැන් දෙන්න මේ මල් වලින් හදන බේත ඒක හැපි හෝමෝන්ස් හදන සෙරටොනින් ඩොපමින් ඔක්සිටෝසින් මේ වගේ හැපි හෝමෝන්ස් මේකෙන් හදන හැපි හෝමෝන්ස් හරිනේ ඉතින් එතකොට මේ නරක කපන හැපි එක හදනවා ඒ කියන්නේ ප්‍රතිශක්ති ගන්න වැඩි වෙනවා ඒක හොඳට වැඩ කරන්න පටන් ගන්නවා මේ ඇතුළ ඔක්කොම ඉවරයි ඊට පස්සේ ඒකෙන් එනවනේ දැන් ගේකලඩව ඒ ටිකටත් වෙනම ඊට පස්සේ මම කතා කරලා බෙහෙත හදලා දෙනවා සුදු පෙත්ත හදලා දෙන්නේ මේ ඒකට එතකොට ඒක නිසා මේ ඔක්කොම ඉවරයි හදා කාලෙට මිනර සබා දහම් විදියට සන්තෝෂයි මේ දැන් ඔබට තේරුණා නේද ඒක? මොකද හිතන්නේ ඒක ගැන? මොකද හිතන්නේ ඒක ගැන? සන්තෝෂයි මේ එන ඔබතුමාත් මේ බෙහෙත් අරගත්තා නේද ඔය? කලින් ඇවිල්ලා තියෙනවා නේද? ඔගෙත් තැන්පත් එකේ නේද? ආ තුන් මොකටද බෙහෙත් දෙන්නේ? ඊයේ කෝල් කරලා මම පිට් එකට. ඈ? පිට් එකට. කාටද වාටද?